ආයුබෝවන් සුබ දවසක් පුංචි දුවල පුතාල තියෙන දෙනාට. අද මේ පුතේ මම කියලා දෙන්න හදන්නේ 3-4-5 ශ්‍රේණිවල ඔයාලට ගොඩාක් වැදගත් වෙන පාඩමක්. ඒක තමයි ගණිතයේ පාඩම ස්ථානීය අගය පාඩම. බලන්න ඔයාලා මේ ස්ථානීය අගය පාඩම ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන්නත් පුළුවන්. අද මම කියලා දෙන විදියත් බලන්නකො. ස්ථානීය අගය කියන එකේ තේරුම තේරෙනවද පුතේ? ස්ථානීය කියන්නේ ස්ථානය. යම් කිසි ස්ථානයක අගය කීයද කියලා තමයි අපි මේ හොයන්නේ. යම් කිසි ස්ථානයක තියෙන සංඛ්‍යාවක අගය කීයද කියලා බලන්න තමයි යන්නේ. ඔන්න බලන්න. ඉතින්සහ අපිට ඕන වෙනවා ඝනක රාමු කියලා. ඝනක රාමු කියන දෙයක් ඔයාලා අහලා තියෙනවද බලන්න? ඝනක රාමු ස්ථානීය අගය කියන පාඩමේ යටතේ අපි මුලින්ම ඉගෙන ගන්නේ ඝනක රාමු ගැන. බලන්න ඝනක රාමුවක් කියන්නේ මොකක්ද කියලා. ඉස්සෙල්ලාම ඝනක රාමුවක් හරියට අඳින විදිය මම ඔයාලට කියලා දෙන්නම්. බලන්න මුලින්ම ඔයාලගේ කොටු රූල් පොතක් ගන්න. ඉස්කෝලේ අපි ලියන්නේ පොඩි සාමාන්‍ය කොටු රූල් පොත. අන්නේ කොටු රූල් පොතක පුතේ මේ උඩ ඉඳලා මෙන්න මෙහිම පහළට රූල් 9ක ඉරක් අඳින්. උඩ ඉඳලා පහළට රූල් කොටු 9ක්. කොටු රූල් පොතේ රූල් නෙමෙයි කොටු නෙදින්නේ නේද? කොටු 9ක් පහළට අඳින්න රේඛා 3ක්. අපි දැනට ස්ථානීයයන් 3ක් තියෙන සංඛ්‍යා පමණක් ගැන කතා කරමු මුලින්ම. ඔටු 9 මේ විදිහට රේඛා 3ක් එක සමාන්තර රේඛා 3ක් ඇඳගන්න. ඊපස්සේ යටින් මෙන්න මෙහෙම ත්‍රිකෝණාකාර කොටුවක් ඇඳගන්න. ඇඳගෙන ඒ අපි ඇඳපු ඒ ඉරි තුනේ පළවෙනි ඉර යටින් ලියන්න C. C යන්න. C මෙතනට D මෙතනට A. හරිද? C D A කියලා අපි ලියුවා. හරි, දැන් බලමු මෙන්න මෙතන අපි C කියන එකෙන් හඳුන්වන්නේ මොන ස්ථානයේද සංඛ්‍යාව? සියල්ලෙන් අපි හඳුන්වනවා පුතේ සියය ස්ථාන. සියය ස්ථානය හඳුන්වන්න තමයි අපි මේ C අකුර දාලා තියෙන්නේ. ණයන්ෙන් අපි හඳුන්වනවා 10 ස්ථාන. එයන්නේ අපි හඳුන්වනවා එක ස්ථානය. දැන් මේ ඝනක රාමුවේ ස්ථානීය අගයන් 3ක් තියෙනවා. සිය ස්ථානය, 10 ස්ථානය සහ එක ස්ථානය. දැන් ඔන්න මම සංඛ්‍යාවක් ලියනවා. 325. 325 කියන සංඛ්‍යාව අපි මේ ඝනක රාමුවේ කොහොමද සටහන් කරන්නේ කියලා තමයි බලන්න යන්නේ. බලන්න. C කියන එක ගාව සිය ස්ථානයේ අගය කීයද? 3යි. සිය ස්ථානයේ අගය 3යි කියන්නේ අපි මෙහෙම 1යි 2යි 3යි කියලා එකකට එකක් ගෑවෙන ගෝල මෙහෙම 3ක් ඇරලා. දැක්කද? සිය ස්ථානයේ අගය 3යි. ඉතින් අපි ඕල 3ක් හරිය. ඊට පස්සේ බලන්න පුතේ 10 ස්ථානයේ අගය කීයද? 10 ස්ථානයේ අගය 2යි. 10 ස්ථානයේ අගය 2යි. අපි ඔන්න ඕල 2ක් ඇද. 1 ස්ථානයේ අගය 1 2 3 4 5. 1 ස්ථානයේ අගය 5යි. අපි ඕල 5ක් ඇදලා. දැන් මෙතන ස්ථානීය අගය පාඩම තේරුමක් බලන්න. සිය ස්ථානයේ අගය 3යි, 10 ස්ථානයේ අගය 2යි, 1 ස්ථානයේ අගය 5යි. එතකොට අපි මේ 325 අපිට මේ සංඛ්‍යාව මන් ඔන්න මතකවල. සංඛ්‍යාව මතකලා ඝනක රාමුව දිහා බලලා ඔයාලට කියන්න පුළුවන් දැන් මේ ඝනක රාමුවෙන් අපි නිරූපණය කරන අගය කීයද කියලා. බලන්න. සිය ස්ථානයේ අගය කීයද? 3යි. 10 ස්ථානයේ අගය 2යි.
එක ස්ථානයගේ 5යි. එම නිසා මෙම ඝනතරාමුයි නිරූපණය වන අගය සමානයි 325 වේ. ඔන්න අවසාන උත්තරය. පැහැදිලිද? ඝනතරාමු පාඩම සිය ස්ථානයේ 10 ස්ථානයේ 1 ස්ථානයේ ඒව ඝනතරාමුවක් ඇන්දා අපි කොටු 9 9 නේද? ගණිතයේ පොතේ කොටු 9ක් උඩට මෙහෙම එන්න ඕනේ. මේ රේඛා 3ේම උස කොටු 9ක් වෙන්න ඕනේ. ඊට පස්සේ තව කොටු දෙකකට ඇවිදින මේ විදිහට ත්‍රිකෝණාස්ථාකාර කොටුවක් ඇඳලා මේ ආකාරයට ඝනතරාමුව ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට ඕනම අගයක් ඒ ඝනතරාමුවේ සටහන් කරන්න පුළුවන් සිය ස්ථානයේ දක්වා තියෙන අගය. දැන් බලමු අපි තව ඝනතරාමුවක අගයන් කීපයක් සටහන් කරමු. මම සංඛ්‍යා කිහිපයක් ලියමින් ඒවට අදාළ ඝනතරාමු අඳිනවා. ඔයාලා එක ඉගෙන ගන්න. ඔන්න ඝනතරාමුවක් ඇඳ අපි. ඒකේ මං කරන්න සිය ස්ථානය, 10 ස්ථානය, 1 ස්ථානය. මේකට අපිට සටහන් කරන්න ඕන සංඛ්‍යාව 134. කොහොමද අපි මේ 134 මේ ඝනතරාමුවේ සටහන් කරන්නේ? සිය ස්ථානිය අපි අග ඉඳලා මුලට බලනකොට අගම තියෙන්නේ 1 ස්ථානේ. මේක තමයි 1 ස්ථානේ. මේක 10 ස්ථානේ මුලම තියෙන එක තමයි උතේ සියසයි. ඉලක්කන් තුනක සංඛ්‍යාවක අගම තියෙන්නේ 1 ස්ථානිය, දෙවෙනියට තියෙන්නේ 10 ස්ථානේ, මුලින්ම තියෙන්නේ සිය ස්ථානේ. අපි මේ ඉලක්කන් තුනක සිය ස්ථානය සහිත අගයන් තමයි හදන්නේ. ඔබට මේක අපි ඉස්සෙල්ලා මාක් කරන්න එක ස්ථානයේ අගය. එක ස්ථානයේ අගය 4යි. 3යි 4. 10 ස්ථානයේ අගය 3යි. ඒ කියන්නේ අපි බෝල 3ක් අගය. එක ස්ථානයේ අගය 4නේ. ඉතින් අපි 1 2 3 4 කියලා බෝල 4ක් ඇඳලා. හරිද? 10 ස්ථානයේ අගය කීයද පුතේ? 3යි. අපි ඒ 3ට 10 ස්ථානයේ 3ට ඔන්න බෝල 3ක් ඇඳලා. ඊට පස්සේ සිය ස්ථානයේ අගය කීයද? 1යි. එහෙනම් අපි ඔන්න සිය ස්ථානයේ අගයට එකක් ඇරෙනවා. අපි බලමු මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ආවොත් අපි කොහොමද ඝනතරාමුව සටහන් කරන්නේ? මොන ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් තැනක් තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. සී ද ඒ කියලා ලියුවා. සිය ස්ථානයේ අගය 5යි. 10 ස්ථානයේ අගය 0.1යි. 1 ස්ථානයේ අගය 503. ඒ කියන්නේ සංඛ්‍යාව කියන පුතේ 503. ඔන්න මේ වගේ ආවොත් නම් ඩුට්ට බයෙන්න පුළුවන්. දැන් මේ බිංදුවක් ඇවිල්ලානේ මෙතන. නේද? බිංදුව ආවොත් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ දැන් එනවා නේද මේ චූටි කෝල පුතාලට? ඒකට ඔන්න උත්තරයක් දෙන්න තමයි හදන්නේ. මේ බලන්න. සිය ස්ථානය දැන් මේක එක ස්ථානයගේ කියද පුතේ? එක ස්ථානයගේ 3යි. එහෙනම් අපි බෝල 1යි 2යි 3යි කියලා 3ක් ඇඳලා. එතකොට 10 ස්ථානයේ නේද දැන් මේ ගැටලුවට අපි පත් වෙන්නේ. 10 ස්ථානයේ අගයක් නැහැ, ඉලක්කමක් නැහැ, බිංදුවයි තියෙන්නේ. එතකොට බිංදුව අපි බිංදුවට වටිනාකමක් තියනවද? බිංදුවට වටිනාකමක් නැහැ. ඉතින් ඒ හින්දා අපි එතන කිසිම දෙයක් සටහන් කරන්න යන්නේ නැහැ. බිංදුවට වටිනාකමක් නැති නිසා. එතන අපි එහෙමම නිකම්ම හිස්ව තියන්න ඕනේ බිංදුව අඳින්න යනවාද නැහැ. බිංදුවක් ඇඳුවොත් අනිවාර්යයෙන් එකක් වෙනවා. එතකොට දැන් මෙතන 513 නෙමෙයිනේ අපි 503 නේද? ඒක බිංදුව තියනවා කියන්නේ අපි එතන කිසිම අගයක් අඳින්න යන්නේ නැහැ. එතන ස්ථානීය අගයේ බිංදුවයි. මෙතන ස්ථානීය 10 අගයේ බිංදුවයි වගේ මේ ඝනතරාමුවෙත් අපි අඳින්නේ ස්ථානීය අගයේ බිංදුව. කියලා තමයි අපි ගන්න. එතකොට මෙතන සිය ස්ථානයේ අගය අඳිනවා. 1යි 2යි 3යි 4යි 5යි. පැහැදිලිද? සිය ස්ථානයේ අගය 5යි. එතන 503 තමයි උත්තරේ. පැහැදිලිද? දැන් ඕනම සංඛ්‍යාවක් උතේ මේ විදිහට ඔයාලට පුළුවන් ද ඝනතරාමුවක සටහන් කරන්න දුන්නොත් හරි ඝනතරාමුවක් දීලා
ඒකින් දක්ව නිරූපණය කරන අගේ ගීයද කියලා හරි අහුවත් උත්තර ලියන්න පුළුවන්ද කියන එක දැනගන්න තමයි මම මේ ගීයට ඔයාලට නිදසුන් මගින් පැහැදිලි කිරීමක් කරේ. එහෙනම් අදට අපි ගණකරම් පාඩම මෙතනින් ඉමා කරනවා. තවදුරටත් මේ පාඩමේ විදුවාලී වීම, අකුලාලී වීම වැනි අභ්‍යාස තුලින් හමු වෙන තුරු අදට මේ පාඩම මෙතනින් ඉමා කරනවා. සුබ දවසක් සියලු දෙනාට. ආයුබෝවන්.